එක කාලෙකදී ඉතාමත් රූමත් තරුණියකගේ ගෙදරට එනවා ඒ කාලවකවානුවේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ගෙදරට එන්නේ ඒ කාලෙදී ඉන්න නළු තරුත් එක්ක. ගෙදරට ඇවිල්ලා මේ රූමත් තරුණියව චිත්‍රපටයක් සඳහා සම්බන්ධ කරගන්න යෝජනාවක් දාන්න හිතාගෙන තමයි එන්නේ. නමුත් අර රූමත් තරුණියගේ අම්මා ඇයව මේ කාමරයක දාලා ලොක් කරනවා. ඇයට දුක හිතෙනවා චිත්‍රපටයක රඟපාන්න තිබුණු අවස්ථාවක්නේ මට මේ නැති වෙන්නේ කියලා. නමුත් ටික කාලයක් ගත වෙලා චිත්‍රපටය වෙන කෙනෙක් දම්මලා ඒ විදිහට ජවනිකාව රූගත කිරීම කරලා චිත්‍රපටය ටීවී එකේ යන අවස්ථාවකදී ඇගේ අම්මා මේ ඒ යන ජවනිකාව දිහා බලලා කියනවා, ඔයා වෙදා ඒ විදිහට යවුවනම් ඒ දිය රෙද්ද ඇඳගෙන ඒ ජවනිකාව ඉන්නේ ඔයා. එනං මේ වගේම ළමයින්ට බත් කවන්න ඉන්න අම්මලා ඒ ජවනිකාව දිහා බලාගෙන තමයි බත් කවන්නේ කියලා. ඇයට අපි ආරාධනා කරා, කවුද ඒ රූමත් තරුණිය එතනින් පන්නරේ අරගෙන ඒ තහංචි වලින් ජීවිතය ගොඩනගා ගත්ත? ඇයට අපි ආරාධනා කරාද අපි එක්ක එන්න කියලා කතාබහට. ඔබ ආදරය කරන අය එදා වගේම අදටත් ඒ රූමත් භාවයේ එලෙසින්ම තියාගෙන ඉන්න ඇය ප්‍රවීණ ගායන ශිල්පී සංජීවනි වීරසිංහ. අයිබෝවන්. තනියම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ, ඇගේ රුව හඬ ඒ හැම ඇකියාවක්ම ඒ විදියටම පිහිටලා තියෙන ඇගේ ආදරණීය දියණියත් එක්ක සංජානාද මේ. අයිබෝවන්. මේ දෙපළත් එක්ක තමයි අද අපි කතාව ඉස්සරහට ගෙනියන්න හදන්නේ. දැන් අර මම පුංචි ආරම්භයක් කරන් ආව සංජීවනියක්ගේ. එදා ඒ තහංචි දාපු නිසා නේද ඇත්තටම අද සංජීවනී වීරසිංහ කියලා කෙනෙක් ඉන්නේ. ඒකත් එහෙමයි. මම මේ බලන් හිටියේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා මේ අරිම උරුබුහුටි තරුණයේ ලස්සනට වචන ටික හසුරගෙන කොච්චර ලස්සනට මේ වැඩසටහන කරනවද කියලා හරි ආසයි එහෙම තරුණ පරපුරක් බලන්න. මට ඉතින් අක්කේ කිව්වට මං සතුටුයි. හැබැයි පුතේ මං ඇන්ටි වගේ වෙන්න ඇති. ලබන අවුරුද්දට මම දන්නවා තාමත් තව මාසකින් විතර. හැබැයි ඉතින් කලාලෝකයේ ඉතින් අක්කල නංගිලා තමයි ඉන්නේ නේද? මට ඉතින් ප්‍රශ්නයක් නැහැ ඔයා කවුරු කියලා මතවා. හැබැයි ඇත්තටම මගේ අම්මගේ තහංචි ගොඩක් තිබුණා මං තරුණ කාලේ. මං හිතනවා ඒ මඟ පෙන්වීම හොඳයි ගැහැණු දරුවෙක්ට, විශේෂයෙන් මේ වගේ ක්ෂේත්‍රයකට එනකොට අපිට පේන දිලිසෙන බැබලෙන දේවල් වැඩි, කාසි හුවමාරු වෙනවා අතමිට සරු වෙනවා වැඩි. මම දකිනවා වර්තමානයේ ඉතා තරුණ කාලේ ජනප්‍රිය වෙන දරුවෝ ඒකට කිසි අහිතක් ඉරිසියාවක් නෙමෙයි. මම හරි ආසයි කාගේ ළමෙක් වුණත් බැබලෙනවා නම්. නමුත් සමහරුන්ට හරි මඟ පෙන්වීමක් නැතුව ඉක්මනට ඇවිල්ලා ඉක්මනට නැති වෙලා යනවා මන් දකිනවා. ඉතින් දක්ෂකම වගේම මං හිතනවා ඊට එහාගේ හැදියාවක් විනයක් තියෙන්න ඕන. තාත් එක්ක හරි වැඩ කරන දැන් මට කලින් ඉතා වටිනා මහත්මෙක් ආවා මෙතෙන්ට මීගසත්තේ මැතිතුමා. මට ඔහු උදේම සම්මානයක් දීලා ගියේ. මට අද දවස විතරක් නෙමෙයි තව මාස ගානකට ඔහුගේ කාරුණික වචන ඇති. ඔයා හරි ඔයා ගැන හරි ආඩම්බරයි පුතේ කියලා ගියා. ඉතින් ඇත්තටම අපි දවසක ඉතුරු කරගන්න ඕනේ සල්ලි නෙමෙයි පුතා. අපි ඉතුරු කරගන්න ඕනේ කවුරු හරි අපි හොඳින් හිටියා කිව්වොත්. මම හිතනවා මගේ අම්මටත් මගේ ජීවිත නතර නැති තාත්තටත් මට කරන්න පුළුවන් ගෞරවේ. ඉතින් මං මෙයාලටත් පුළුවන් විදිහට මට අම්මා දැම්ම තරමටම තහංචි දාන්නේ. එයා හිතනවා මං හරි සරයි මම හරි සමහර තහංචි තියෙනවා. හැබැයි ඒ හැම තහංචියකටම හේතුවක් තියෙනවා. ඉතින් ඒ වෙනකොට හිතේද දැන් අම්මට ඒ කාලේ දාපු තහංචි නිසානේ අම්මා දැන් අද මේ තත්ත්වේ ඉන්නේ. ආතත් ඒ වගේ ක්‍රීම් එකක් තියෙනවද සිකිණියක් තියෙනවද අනාගතේ ගැන මේ තහංචි වලින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි. පුළුවන් නම් එහෙම හොඳයි. හරි මේ විදිහට තමයි ওই කතාව ඉස්සරහට යන්නේ. මේ කතාවහත් එක්ක ඇගේ හඬින් ඔබ අහන්න කැමති කීප බොහෝමයක් තියෙනවා. මොකද සිහින කුමාරිකාව විදියට තමයි ඇයව හැඳින්නුවේ. තාමත් ඒ විදියටමයි අපි ලස්සන ගීතයක් අහලා ඒ කතාබහට එක්කමු.
කැදැල්ලට වාසනාව ගෙනාව ඇය. ඇයගේ ජීවිතයට වාසනාව කැන්දුවා ඇය. ඇය ඇය අතර තියෙන ඔය සම්බන්ධය අර කීත කිව වගේම සංසාර ගානක් පුරාවට හොම්බම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි පුතා. මේ ගීතය හරි වටිනවා. මේ වෙලාවේ මට මගේ මෑණියන්ව සිහිපත් වෙනවා. මේ ගීතය මම මගේ දුව කාලෙදී මගේ අම්මත් එක්ක ගායපු පැරණි ගීතයක් මේක. උගලහල නැත ඇති. ඉතින් මට වාසනාවක් මේ අපේ පවුලේ තුන්වෙනි පරපුර ගීත ගායනා කරන. ඉතින් ඒ සින්දුවම මගේ දුවත් එක්ක කියන්න හම්බුනගෙන මතක් කරනවා ග්‍රේෂණ ආනන්ද නැසිගිය සංගීතඥ ගායක අති දක්ෂ ගායකයෙක්. ඔහුගේ තනුව සහ ඔහුගේ බිරිඳගේ ශ්‍රීමානන්ද මහත්මයගේ පද රචනා. ඉතින් අම්ම කෙනෙගේ ආශිර්වාදය දුවෙක් ඉන්න අම්ම කෙනෙක්ට තියෙන වගකීම එයා ගැන තියෙන බලාපොරොත්තු හැමදේම මේ සින්දුවේ තියෙනවා. ඉතින් මේ වෙලාවේ මගේ මාව ටිකක් අසනීපෙන් ඉන්නේ. ඇය ඇමරිකාවේ ජීවත් වෙන්නේ. ඉතාම හොඳ මවක්, හොඳ මග පෙන්වීමක් ආරක්ෂාවක් දීපු අම්ම කෙනෙක්. ඉතින් මං අම්මට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඇත්තම මෙවන් වූ හඬක් මෙවන් වූ කියන විදිහට රූමත් රුවක් ඇයට වරදිල මේ පරපුරට මේ දේශයට දායාද කිරීම වෙනු අම්මට ඇත්තරම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. වගේම විසියත මාධ්‍යජාලයක් විදියට එතුමියට නිරෝගී සුවත් වෙන්න, ඉක්මන් නිරෝගී සුවත් වෙලා දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම දැන් මේ කාලවකවානුවේදී ගොඩක් වෙලාට කතා කරන්නේ මේ කැරොලින් ජූරි ගැන. මොකද විවාහක රූ රැජින. ඔබත් ඔය විදියටම රූ රැජිනක් වුණා නේද? මේ අවුරුදු ගානකට කලින් මේ 92 වසරේ සේවිකා රූ රැජින වුණා මම. ඉතින් ඇත්තටම කැරොලින් ගැන කතා කරන්න ඕනා. මං හිතන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න මම මේ වෙලාවේ රෝසි සෙනානාග මහත්මේවත් මතක් කරනවා. අපේ ශ්‍රී ලංකාවේ පළවෙනි විවාහක රූ රැජින අය ඇත්තෙම මේ වෙලා අරන් දෙවියන් වහන්සේ කරපු නිමැවුමක් වගේ ඒ කාලේ අපි දැක්කේ රෝසියක්ව. ඉතින් එයාගෙන් පස්සේ දෙවෙනි කැරොලිනා හරිම ලස්සන කාන්තාවක් සහ ඒ වගේම මම දැක්ක විශේෂ දේ තමයි එයාගේ කිරුළ පස්සේ ඉන්න එයාගේ ශක්තිය, එයාගේ මහත්ය. අනිවාර්යෙන් මම දැක්ක මුහුණු පොතේ විහිළුවට වගේ සමහරු දාලා තිනවා මේ මිස් ශ්‍රී ලංකා කෙනෙක් නෑ ලංකාවේ. මිස් ශ්‍රී ලංකල දෙන්නෙක් ඉන්නවා බඳින්න ඕනේ කෙනෙක්ගේ කුසලතාවයන් මතු කරන්න. මං ඒක හිතනවා විහිළුවක් නෙමෙයි. ඒක හොඳ මහත්තෙක්, තමන්ව තේරුම් ගත්ත මහත්තෙක්, තමන් බැබලෙන අවස්ථාවන් වලක්වන් නැති මහත්තෙක්. මම මේ කතාව ඇත්තම කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න සැමියන්ට සහ ඔයා වගේ තරුණ පරපුර ඒ හැම දෙනාටම ගෞරවයක් හැටියට. එහෙම ඉන්නකොට තමයි කාන්තාවක් විවාහ වුණා කියලා තමන් සතු සියලුම කුසලතාවයන් මහගෙන ඒක අඩාල කරන්න හොඳ නැහැ. මොකද මේ ඇයට ලබන්නට යමක් තියෙනවා නම් මේ ජීවිතේ මම හිතන ඒකට අත්වලක් දෙන මහත්කෙන එක හරි වාසනාවක්. ඉතින් මටත් තින්නවා එවන් හොඳ සැමියෙක්. ඉතින් මං හරියට සුබ පතනවා කැරොලිනාට. මේ අවස්ථාවේ මම හිතන්නේ ලංකාව හැම අතින්ම පිබිදීමකට පත් වෙලා ලංකාවට වාසනාවන්ත කාලයක් උදා වෙලා ජාත්‍යන්තරයට යනවා ලංකාව. තියෙනවා නේ අපි පළමක් තිබුණොත් කන්දක් තියෙනවා කියලා තියෙනවා. අපි සුබ ප්‍රාර්ථනා කරගෙන බලාගෙන සිටිනවා. ඉතින් සියලුම දෙනා වෙනුවෙන් මම සුබ පතනවා කැරොලිනාට අපිට ගෙනාපු කිරුළට. ස්වාමි පුරුෂයන් ගැන මතක් කරපු නිසාම ඔබේ ස්වාමි පුරුෂයා පිළිබඳවත් මතක් කරන්න ඕනේ. තා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. දැන් ඇත්තටම ක්‍රිකට් අතහැරලා දෙන්නේ නැහැ. නෑ 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 නෑ. ඔහු පහුගිය වසරේ අපි මේ පොඩ විදේශගත වුණා. පහුගිය වසරේ ලොකු කාලයක් නෑ. ඉතින් සිකුරාදා ගියා නම් ඒ රටට සෙනසුරාදා ඉඳන් එයා ක්‍රිකට් ක්‍රීඩා කරා. ඔහු 178ක් ගහලා පළවෙනි මැච් එකේම
108යි not out ගහලා යාට මේ මේ හම්බුණා සම්මානෙකුත්. ඉතින් ඔහුගේ ජීවිතෙන් ක්‍රිකට් අයින් කරන්න බෑ. මේ ඒක කරගෙන යන ඔහු බාස්කට්බෝල් මේ කෝච් කෙනෙක් හැටියටත් හිටියා. ඒ ක්‍රීඩාවට ආසයි. ඉතින් ස්පෝර්ට්ස්මන් කෙනෙක් වුණාම මේ හොඳ මහත්මෙක් බිහි වෙනවා කියනවනේ මේ නේද ක්‍රීඩා සමග. ඉතින් සුසන්ත ඩීමෙල් මහත්මයාවත් අපි මේ මොහොතේ මතක් කරන්න ඕනේ. ඉතින් මේ සංජානිත් එක්ක පුංචි වචනයක් කතා කරලම සින්දුවකට යන්න. සංජානි මේ දවස්වල මොනවාද අලුත් වැඩ කටයුතු? මේ දවස්වල දැන් මං ජනවාරි පටන් ගන්නවා මගේ කොලෙජ් සෙමෙස්ටර් එක. එහෙනම් මේ මාසේ අග වෙනකොට මං ආයෙත් යනවා මේ පිටරට ඇමරිකාව. ඔව්. හරි ඔව තමයි. ඉතින් විස්තර අනේ පුතත් එහෙ ඉන්නේ. ඉතින් මට දෙන්නම ටික කාලෙකට දුරස් වෙනවා. ඉතින් පුතාගේ 21 වෙනි උපන්දිනෙත් නොවැම්බර් මාසේ ගෙවුනේ මම නැතුව තාත්තා නැතුව. ඉතින් හරි දුකක් ඒක. නමුත් ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ දේවලුත් කරගන්න ඕනේ. ඉතින් එහෙම කරගන්නවා. ඉතින් මේ දෙන්නට දැන් අපි පොඩි කාලේ හොඳට අපි කියලා දුන්නා හරි වැරදි තැනකට ගියාම ඉන්නේ කොහොමද, රටේ නමක් තියාගෙන අපේ නමක් තියාගෙන අජම්මලගේ නමක් තියාගෙන කොහොමද තමන්ගේ වැඩ කරගන්න කියලා මං හිතනවා. දැන් ඒගොල්ලන්ට බාරයි, ජීවිතේ අපි අනුශාසනා කරනවා පමණයි. සමහර කැපවීම කරාම කැප කිරීම කරාම අනාගතයේ සතුටක් ලැබෙනවා වගේ අපි බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ලස්සන සින්දුවක් අහමු. ඉස්සර වගේම
කරන්න හැඩ කරන්න ඇවිල්ලා ඉන්නේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පී සංජීවනී වීරසිංහ සමගින් එගේ ආදරණීය දියණිය. දැන් කතාබහත් එක්ක ලස්සන ගීත කීපයකුත් ඇහුවා. මම හිතුවා දැන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් හොඳයි කියලා. ඔබට ළමා මානසිකත්වය පිළිබඳ උපාධියක් තියෙනවා. ඒ වගේ සමාජ මෙහෙවරයන් පිළිබඳව යම් යම් උපාධි සම්මාන තියෙනවා. ඒවා එලිපිට ඔබ කරන්නේ නැහැ. ඒ වුණාට ඔබ ඒ පිළිබඳව ක්‍රියාකාරණයක් ඇත්තරම සක්‍රීයව දායක වෙන ක්‍රියාකාරණයක්. ඇයි එහෙම වෙන්නේ? පහුගිය අවුරුදු 10ක් තිස්සේ පුතා මම ලංකාවේ කාන්තා පෞරුෂ වර්ධනය එතකොට එක එක ආයතනවල අපි කියමු පෞල් ජීවිත හැඩ ගසාගන්නේ කොහොමද සාමාන්‍ය එක එක මේ ග්‍රාමීය පැතිවලට ගිහිල්ලා කොළඹ හත්තේ අඟුණුකොළ පැලැස්සේ අනුරාධපුර කොළොන්නර මම හිතනවා මට වාසනාව ලැබුණා මගේ රටේ හැම හතර දිග්භාගයකටම යන්න මම අහලා තියෙන විදිහට දකුණු අතින් උදව්වක් කරොත් වම්මතට කියන්න හොඳ නෑ කියලා කියනවා නේද? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් මගේ ජීවිතේ කරලා තියෙනවා. මගේ ජීවිතේ සැනසීම එතන ගොඩක් අයව කසාද බඳලා තියෙනවා. මම කරාට කියනවා නෙමෙයි මම කියන්නේ තව කෙනෙක්ගේ ජීවිතය විහා බලලා මම බොහෝ දේවල් ගන්නවා. ඒක මේ කැමරා එක පස්සේ ඉන්න මල්ලි වෙන්න පුළුවන්, ඕගොල්ලෝ වෙන්න පුළුවන් මට අදාළ නෑ කවුද කියලා. මගේ අඩුපාඩුවක් තියෙනා නම් තව කෙනෙක්ගේ ඒක හොඳයි නම් ඊට වඩා මම එකකින් යමක් ගන්නවා. කවදාවත් මං ඒ දේවල් වලට ගරහන්නේ. කාගේ හරි දරුවෙක් හොඳට කරනවා නම් මම හිතින්ම සුබ පතනවා. මං හිතනවා මගේ දරුවන්ටත් හරියන්නේ එතකොටයි කියලා. දැන් ආකල්ප ටික. ඉතින් මම ගොඩාක් වෙලාවට මැරේජ් කවුන්සලින් ඒ කියන්නේ පවුල් ජීවිත හදාගන්න. මොකද පවුල් ලක් ලස්සන්ට තියෙනකොට අපි රට හදන්න කලින් පොඩි තැනකින් හැදෙන්න එපා. ඉස්සෙල්ලා මම, ඊට පස්සේ මගේ පොඩි පවුල, ඊට පස්සේ අපේ ගම. එහෙම එහෙම හැදෙනවා නම් අපිට ක්‍රමක්‍රමයෙන් අපේ මෙච්චර මේ හොඳම රටක් මේක. පොඩි මුතු ඇටයක් වුණාට නිදානයක් වගේ රටක් නේ මේක. හිතට මිනිසුන්ගේ ආකල්ප හැදුනොත් තව දුරටත් කොච්චර ලස්සන වෙයිද මේ රට. එනිසා ඒ දේවල් වලට මම සහභාගී වුණා. මම ගොඩක් දේවල් නොමිලේ කරා පුතා. පාසල් වලට, කාන්තා සමිති වලට, ග්‍රාමීය පැටි වලට ගිහිල්ලා මට ඒක හරි සතුටක් ගෙන දුන්නා. මම මුදලක් අය කරේ ලොකු කම්පැනි වලින්, ඇඟලුම් කර්මාන්ත ශාලා වලින්. ඒ අය කරන්න පුළුවන් තැනකින් පමණයි. මොකද මම හැමදාම කියන දේ මගේ රටට මගේ මිනිසුන්ට මන් අයයි. මං හම්බ කරගත්ත යම් කිසි මුදලක් තියෙනා නම් ඒ මේ රටින්. ඒතර මමත් දෙයක් මගේ රටට කළ යුතුයි කියන තැන. ඉතින් මගේ එක ඉල්ලීමක් තියෙනවා මගේ රටේ ආදරණීය මිනිසුන්ගෙන්. ඒ ඉල්ලීම තමයි මම දැන් දකින්නවා හරි පිබිදීමක් තරුණ පරපුර ඔයාලා වගේ අය. කවුරුත් සල්ලි දුන්නට නෙමෙයි, කවුරුත් කිව්වට නෙමෙයි, අර එක එක්කෙනා කරන එක ඒක බෝ වෙනවා. ඒ කියන්නේ හොඳ දේවල් බෝ විය යුතුයි නේද මල්ලි? ඉතින් ලස්සන චිත්‍රයක් තව තැනක ඇන්දොත් ඒක හොඳයිනේ. කුඩු බොන එක බෝ වෙන එකට වඩා හොඳ නැද්ද? බීමත්කම බෝ වෙනවට වඩා හොඳ නැද්ද? ඉතින් එහෙම දැන් ඊයේ පෙරේදා මං එනකොට පාන්දර එකමාරයි ජායල පැත්තේ තරුණ පිරිසක් ඒ වැඩේ පටන් අරන් ලස්සන්ට චිත්‍ර දිනවා. මමත් නතර වෙලා වචනයක් කතා කරා. දිරියක් දෙන්න හොඳ වැඩක් කරනවා නම් කවුරු හරි ඒකට නිගරු කරන්න නැතුව වචනකින් හරි උදව් කරන්න. එතකොට ඒගොල්ලෝ ඒක කරගෙන යයි. අනික එක අපේ මිනිස්සු හැටියට මම ඔබට කියනවා වගකීමක් ගන්න. මොකද මම දන්න විදිහට ඇල්බර්ට් අයින්ස්ටයින් කියපු කතාවක් තියෙනවා. ලෝකේ වැරදිකාරයෝ වැරදි කරන මිනිස්සුන්ට වඩා ඒ වැරද්ද දැක මුකුත් නොකර නිකන් ඉන්න මිනිස්සු නේද? ඒ නිසා කවුරු හරි පාරේ ගෙල ගහනවා නම් ළඟ ඉන්න කෙනෙක් ගිහිල්ලා කාරුණිකව කියන්න. අනේ ගෙල ගහන්න එපා, මේ මගේ රටනේ. කවුරු හරි කුණු ටිකක් විසි කරනවා නම් රණ්ඩු වෙන්න යන්න එපා. හැබැයි හොඳින් කියන්න. මොකද දැන් අපි අපේ ගෙදර සාලිමැද්ද කියලා ගහන්නේ නැහැ. ඒක මගේ ගෙදර. එහෙනම් මේ මගේ රට නෙමෙයිද? ඒක නිසා මං අනන්ත දකිනවා. බුලත් කාලා කියලා ගහනවා. දෙතුන් දෙනෙක්ගෙන් මං අහලත් තියෙනවා. අනේ ඇයි ඒක හරිද දැන් ඔය කරපු හැටි? ඒ මිස තරහා වුණාද දන්නේ නැහැ මත් එක්ක. හැබැයි හැදෙනවා නම් අපි බිමින් පටන් ගමු. පොඩි පොඩි දේවල් හදාගමු. කොහක කන් අත්තරිමු. කාගේ හරි දරුවෙක් වැඳලා හොඳින් ඉන්නවා නම් කවද්ද මේ කසාද කැඩිලා ගෙදර එන්නේ කියලා එහෙම බලන් ඉන්නපා. හැමෝම එහෙම කරනවා නෙමෙයි. එහෙම පොඩි සුළුතරයක් ඉන්නවා. ඒ නිසා කවුරු හරි දැන් වැරදෙනකන් බලන් ඉන්නපා. එතකොට මං හිතනවා මගේ රට අනික් හැම රටටම වඩා හොඳ තැනකට එන්න පුළුවන්. ඉතින් අපේ යුතුකම් ටික කරමු නේද? ඒ කතාව එහෙම දිගටම ගියා නම් හොඳයි කියලා එක වෙලාවක හිතුණා. අපිට වෙලා නැහැ. අපි ඒ නිසා ලස්සන සින්දුවක් අහමු.
හරිම මෙහිරි ඒ හඬ හා සමාන හඬක් අපිට ආයේ මතු පරම්පරාවට ඉන්නවා කියලා දැනෙද්දී ඇත්තටම අපිටත් හරි සතුටක් තියෙනවා. මේක අපිටත් මේ අලුත්ම සින්දුව තමයි අපිත් මේක පුහුණු වෙනවා මේ සින්දුව තාම මට මේ ආසයි මගේ දුවත් එක්ක එකතු වෙලා මම ආදරය කරන වෘත්තිය මගේ මවගෙන් ලැබුණු දේවල් ඉදිරියට ගෙනියන්න. ඉතින් මම ශාශික ගැන වචනයක් කියන්න කැමති. මේ මුළු කණ්ඩායමක් කරන වැඩේ තනියෙන් කරන්න හරි අපහසුයි. ලොකු දක්ෂකමක් තියෙනවා. ඒ වගේම හරිම නිහතමානී මේ ළමයි දකින්නකොට මට හරි ආදරයක් හිතෙනවා. අපේ මේ සංගීත කලාවේ මතු ගමන ගැන අපිට හොඳ විශ්වාසයක් තියෙනවා. හරි ලස්සනයි. මහත්මයාගේ සංගීත කණ්ඩායමේ ඉන්න අනිවාර්යෙන් අනිවාර්යෙන්. ඉතින් කිසි අඩුවක් නැහැ මේ සින්දු මන්දන ඊයේ පෙරේද හම්බුනේ කියලා. ඒ ටිකේ මේ මනෝජයවත් අපි මතක් කරනවා මේ වෙලාවේ සංගීත ශාස්ත්‍රයේ ඉන්න නිහතමානීම අයියා කියලා වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියන්න පුළුවන් ආදරණීය මගේ සහෝදරයා. ඒ නිහතමානීත්වය මනෝජ් පීරිස් මහත්මයාට පමණක් නෙමෙයි ඔබටත්. මේ නිහතමානී මව ගැන සංජාන මොකද හිතෙන්නේ? ඔන්න අම්මව ඉස්සරහා තියාගෙන අම්මා ගැන කියන අවස්ථාවක් දුන වචන කිහිපයකින්. ඇත්තටම මට අම්මා ගැන හරි ආදම්බරයි. මොකද අම්මි කියනවා නම් ටර්ම් එකක් ඕල් රවුන්ඩර් කෙනෙක්. අම්මි සින්දු කියනවා, එයාගේ රංගපෑම් කරනවා, හොඳ මාවක්.
හැමදේම මගේ බලනවා මගේ පොඩි කාලේ ඉඳන් මගේ හෝම්වර්ක් බලලා මං එළියට යනකොට මගේ අඳින ඇඳුම බලලා අම්මා ගැන හරි ආඩම්බරයි ඉතින් විශ්ව කෝෂයක් ඇත්තෙන්ම කිව්වට ඉස්සර මට ඉනා වෙනා ටෙලි නාට්‍ය වල ෂූටින් යනකොට ඔය බා විශ්ව කොටිකාරයේ බම්මුණ මහන්නකෝ ඒ මේ බන්දුල අයියලා බන්දුල සූරිය බන්දාර මේ අපි ටෙලි නාට්‍ය කරනකොට මට කියන්නේ ඔන්න මොන්ටිසෝරි එනවා කියලා ඒ කියන්නේ මේගොල්ලෝ පොඩි කාලේ මට හරි බයයි මම මේ එක එක වැඩ කීපයක නිරත වෙනවනේ පුතා එතෙන්දී අම්මා පරාද වුණොත් මම ඒකට ආස නැහැ බිරිඳ පරාද වුණොත් මම ඒකට ආස නැහැ ලේලි හරි දුව හරි පරාද වුණොත් මම ඒකට ආස නැහැ මොකද මම රටටම දෙයක් කරත් වැඩක් නැහැ මම මගේ පවුලට නොකර නේද ඉතින් මේ මම මේගොල්ලන්ගේ පොත් අරන් ගිහිල්ලා දැන් එදා පීරියඩ්ස් වලට තියෙන පොත් ටික ඉස්කෝලේ යවන්න බෑ දැන් ළමයි ඉස්කෝලේ ගිහිල්ලා උදේට මම අනිත් පොත් ටික අරගෙන යනවා ෂූටින් ගිහිල්ලා එවයින් ප්‍රශ්න හදනවා ඉතින් එහෙම එහෙම මේ දෙන්න හොඳට දෙපිටින් ඉගෙන ගත්තා ඉතින් මම මේ වෙලාවේ තව කාන්තාවක් මතක් කරන්න කැමති චරිතක්ක මෙතන නෑ කලාලෝකේ මගේ සොයිරියක් ඉන්නවා නම් ඒ චරිතක්ක තමයි හරියටම දිලිමත් කරනවා මේ හැමදේම කාන්තාවක් තවත් කාන්තාවක්ව අගය කිරීම සමාන විට වීරලයි දෛවෝපගත සිද්ධියක් එන්නේ නැති ගිය සතියේ එය තමයි අපේ ආරාධිතය චරිතක්ක මම මේ වැඩසටහන ගැන මට අය කිව්වා ඉතින් අය ඉන්න තැනක් නැති තැනක් කෙනෙක්ගේ දස්කම් අගය කරන කාන්තාවක් ආ හොඳ අම්මා කෙනෙක් ඉතින් ඒ වගේ අය ශේෂ්ඨත් ඉන්නවා අපිට දැන් මේ කාල වේලාව හරිම හරස් වෙනවා අපිට තව විනාඩි දෙකයි තියෙන්නේ ස්තුතියි ඇත්තටම ස්තුති කරන්න බොහෝමයක් වචන ආවත් විනාඩියක් ඇතුළත මට ඒක කියාගන්න තේරෙන්නේ නැහැ ඇත්තෙන්ම මේ නිසා ඉදිරි ගමන් මඟ සාර්ථකත්වයේ හිමි පෙත්තටම යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ඔබතුමියටත් ඔබටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඉස්තුති මගේ බලාපොරොත්තු නම් මං වෙනුවෙන් මේ පුතා මගේ දරුවෝ වෙනුවෙන් ඒක ඉතින් 100%ක් නමුත් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හැමෝම වැටුණා හදන්න බෑ කියපු මගේ රට ආයි හැදෙන්න ඕනේ ඒකේ වගකීම ඔබලන් සතුයි දුවල පුතාලා තරුණ පරපුර වැඩිහිටියන්ගේ අවවාදන් ශාසන අරගෙන මගේ රට තව උඩට ඉහළටම යන්න ඕනේ ජාති අන්තරයටම යන්න ඕනේ රටේ මිනිස්සු සතුටින් සැනසීමෙන් ඉන්න ඕනේ මගේ එකම පරමාර්ථය බලාපොරොත්තු වෙච්චරයි ඒ බලාපොරොත්තුවත් එක්ක අදට අපි සමුගන්නේ සූදානම මෙදපලට ස්තුතිවන්ත වෙනවා අද අපිට ශෂික දායකත්වය දැක්වුවා වෙනද වගේම සංගීතේ ඔබටත් ස්තුතියි ශෂික අපි තව දවසක මේ වගේම සුන්දර කතාබහකින් මුණ ගැහමු ලබන ශනිදාවේ නොවරදවාම සුන්දර ශනිදා බලන්න සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න